ආයුබෝවන්. අද අපේ කතාව මාතෘකාවට එන්නේ මේ රංජන් රාමනායක. රංජන් රාමනායක කියන මේ චරිතයේ කාලයක් කතා මවනවා, ප්‍රවෘත්ති මවනවා නේද? හඬපට එහෙම නැත්නම් තව තව රෙකෝඩින් ගැන මිනිස්සුන් අමාරු අපහසුතාවයට පත් කරන දේවල් ගැන, ඒ වගේම අනිත් පැත්ත කතා කරනවා මේ දූෂණ විරෝධී හඬ, දූෂණය සම්බන්ධව කතා කරන, එහෙම නැත්නම් දූෂිතයන්ව කෙලින්ම يعني කිසිම බයක්යක් නැතුව විවේචනය කරනවා, කිසිම බලයක් නැතුව. අන්න ඒ වගේ දේවල් වලට රංජන රාමනායක මිනිස්සු අතර ප්‍රචලිත වෙනවා. ඒ වගේම මිනිස්සු අතරට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන්, වැඩක් කරලා දෙන්න පුළුවන් තත්යකට චරිතයක් විදිහට හැදෙනවා. දේශපාලනය පැත්තෙන් ඒක. එතකොට අනිත් පැත්තෙන් සිනමාව, එහෙම නැත්නම් ගායනය, ওই පැත්තෙන් එහෙම එනවා. එතකොට විජය කුමාරතුංගට නෑකම් කියන, චන්ද්‍රිකා කුමාරතුංගටත් නෑකම් කියන රංජන රාමනායක මේ විදිහට මිනිස්සු අතරට එනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ එළියට ගන්නවා මේ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රශ්නේදී. ඊළඟට ප්‍රජා අයිතිය අහෝසි වෙලා තමයි එළියට ඉන්නේ. එතකොට ওই කාලෙදී ලෝක වටේ ඇවිදලා සල්ලිකාරයෝ හම්බෙලා, මිනිස්සු හම්බෙලා, ලංකාවේ මිනිස්සු හම්බෙලා යම් කිසි තැනකට එනවා. ඕක තමයි සරල කතාව රංජන රාමනායක මේ තරම් මේ තාක් කාලයක් වෙච්ච. එතකොට දැන් ඔන්න එක පාට පක්ෂයක් හදලි වෙනලා ගම්පාදිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලන්න රංජන රාමනායක සැරසෙනවා. දැන් මොකද්ද මේ කතන්දරේ? ඇයි මෙහෙම වුනේ? එතකොට මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු වුණා මේ රංජන රාමනායක එම්පීපී එකට සම්බන්ධ වෙයිද? එහෙම එකක් තිබුණා. එතකොට මේ අතර ඇතුලෙන් තව නමක් එළියට එනවා, TM දිල්ෂාන්. අපි හැමෝම අඳුරන ක්‍රිකට් ක්‍රීඩකයා ඔන්න රංජන රාමනායකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. අපි දැක්ක මේ රංජන රාමනායකත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට TM දිල්ෂාන් මේ අන්තිම මොහොත වෙනකනුත් කාටද ජනාධිපතිවරණයේදී උදව් කරේ කියලා අපි දන්නවා. එතකොට මම දන්නේ TM දිල්ෂාන් මොන හේතුවකට රංජන රාමනායක කිට්ටු කරගත්තද කියන එක අපි දන්නේ නැහැ. දේශපාලන අතින්. නමුත් රංජන රාමනායක කියන නමට ගම්පා දිස්ත්‍රික්කයේ ලක්ෂ දෙක විතර ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. මේ ඡන්ද ගොඩක් ලෑස්ති වෙලා තියෙනවා. මොකද රංජන රාමනායක කියන චරිතය මේ අද රටේ තියෙන ඌනතාවය, කියන්නේ මේ රට අවශ්‍යතාවය, රට හොයන්නේ මේ දූෂණ විරෝධී හඬක්, දූෂණය සම්බන්ධව කතා කරන කෙනෙක්, එහෙම නැත්නම් දූෂිතයන්ට දඬුවම් දෙන ක්‍රමවේදයට අනුගත වෙන්න පුළුවන් මිනිහෙක්. මිනිස්සු තමයි හොයන්නේ. කමිනියන්නේ මිනිස්සු කණ්ඩායමක් තමයි හොයන්නේ. එතකොට ඇයි NPP එක රංජන රාමනායක ප්‍රතික්ෂේප කරේ? එහෙම නැත්නම් ඇයි එහෙම වෙනම පක්ෂයක් හදාගන්න හේතු වුණේ? මෙන්න මේක තමයි ප්‍රධානම කාරණාව. NPP එකේ තිබිච්ච ප්‍රධානම අර අපි කියන අනිත් පක්ෂවලට සැලුම් දොරවල් වගේ නැතුව ප්‍රතිපත්තිමය කරුණු කාරණා රැසක් තියෙන පක්ෂයක් විදිහට අපි NPP එකට ගෞරව කරන්න හේතු වෙන්නෙම මෙන්න මේ හේතු උඩ. එතකොට නැත්තම් හිතන්න පුළුවන්නේ සරත් ෆොන්සේකාත් සෑහෙන සටනක් දුන්නා වගේ එකක් අපිට පෙවුණනේ NPP එකට සම්බන්ධයෙන්. සරත් ෆොන්සේකාට සිද්ධ වුණේ අර මහින්ද රාජපක්ෂගේ දෙවෙනි කොටස. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරන්න කියලා වරලා ඒකට නායකත්වය දුන්නා කියලා. ඒතර කොටාබේ රාජපක්ෂ, සරත් පොන්සේකා මේ තුන් කට්ටුවත් එකතු වෙලා යුද්ධය ඉවර කරන්න තමන්ගේ ප්‍රයත්නය දරන්න දුන්නම ඒකේ අඩු වැඩි වශයෙන් ලකුණු කාටද කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මහින්දර කොච්චරද, සරත් පොන්සේකා කොච්චරද, ගෝටාට කොච්චරද කියන එක නෙවෙයි මෙතන කතන්දරේ තියෙන්නේ. කොහමරි වැඩේ වුණා. එතකොට මේකට හම්බෙන්න ඕන ක්‍රෙඩිට් එක මිනිස්සුන්ගෙන් හම්බුණා, ගුණය හම්බුණා, ගෞරවය හම්බුණා, මේවා නැති කරගත්තේ විසින් එවුම්ම. මහින්ද රාජපක්ෂත් එමයයි, සරත් ෆොන්සේකාත් එමයයි, ගෝඨාභය රාජපක්ෂත් එමයයි. එතකොට තමන් විසින් මේ ලැබිච්ච දේ දූෂණය කරා. ඒ ලැබිච්ච දේ ඒක තමන් බාර ගන්න, තමන්ට මේ ගෞරවය ලැබෙන්නේ ජනතාවගෙන් ලැබෙන ගෞරවය අවබෝධිතා කරා කියලා තමයි අපිට පෑදීව කතා කරන්න පුළුවන්. මොකද ඒක ලොකු ආවරණයක් කරගෙන ඒකෙන් මිනිස්සුන්ව බාන්න ගියා මේ තුන් කට්ටු. එතකොට රංජන් රාමනායක මේ දේශපාලනයට ඇවිල්ලි වෙරලා මේක NPP එකට සම්බන්ධ වෙනකොට ප්‍රතිපත්තිමය තීරණයක් NPP එකේ තියෙනවා. මේ වගේ පක්ෂ මාරු කරන, ඒ පක්ෂෙන් මේ පක්ෂට ගිය, මේ පක්ෂෙන් ඒ පක්ෂට ගිය, එහෙම
මිනිස්සුන්ව වද්ද ගන්න නැති ගැට ගෙවිද ගන්න නැති ක්‍රම වේදයක් NPP ගේ අපි දකිනවා. එතකොට ඒ කියන්නේ දූෂිතෙක් තවත් දූෂිතෙක් ගැන කතා කරන එකත් දූෂිත කණ්ඩායමක් එක්ක ඉඳලි වෙලා මෙතෙන්ට අවිල්ලා කතා කරන එකත් අතර පොඩි ගැප් එකක් තියෙනවා කියලා එමින් විශ්වාස කරනවා. එතකොට මේ රංජන රාමනායක ගම්පා දිස්ත්‍රික්කෙන් එනකොට මේ ගැලවෙන්නේ කොයි ඡන්ද ගොඩද කියන එක තමයි මෙතන තියෙන ප්‍රධාන කතාව. මේකේ රංජන රාමනායක ඉදිරිපත් වෙනකොට මොන පක්ෂයෙන් වුණත් රංජන රාමනායකට ගහන ඡන්දය ගැලවෙන්නේ ගොඩක්ම NPP එකට වඩා UMP එකත් සජබෙත් තියෙන මේ ඡන්ද යම්කිසි කොට්ටාසයක් යම්කිසි ප්‍රමාණයකින් හෙලවෙනවා ගම්පා දිස්ත්‍රික්කේ. NPP එකට සම්බන්ධ මිනිස්සුන්ට මනාපයක් ගහන්න උවමනාව නම් රංජන රාමනායකට ඒක එහෙම දෙයක් වෙයි. ඒක අපිට ගැටලුවක් නෑ. නමුත් බොහෝ දුරට මේ මහ පොළොවේ යථාර්ථයේ NPP එකට සම්බන්ධ වෙච්ච NPP එක වෙනුවෙන් පෙනී හිටපු බොහෝ පිරිසක් වැඩි වශයෙන් يعني 100% ගත්තොත් 100%න් එහා පැත්තේ මිනිස්සු තවත් වැඩි වෙලා මෙසක අඩු වීමක් ගම්පා දිස්ත්‍රික්කේ දකින්න බෑ. ගම්පා දිස්ත්‍රික්කේ මේ රංජන රාමනායක නෙමෙයි මීට වඩා ඉහළ කවුරුත් නෑ මං හිතන්නේ. ඊට වඩා ඉහළ නම් කවුරුවක්වත් අපිට ගන්න කෙනෙක් නෑ ගම්පා දිස්ත්‍රික්කේ බලපුවම. එන්නේ ඒ ඡන්ද පදන මත රංජන රාමනායකට පුළුවන් ආසනයක් ගම්පා දිස්ත්‍රික්කෙන් අරගෙන පැත්තකින් ඉඳගෙන එහෙම නැත්නම් MPP එකට සම්බන්ධ මං හිතන්නේ බාරගනි. يعني ආණ්ඩුවක් පීඨමන වෙලාවේදී මං දැක්කා විස හේරත් කියනවා ඔව් අපිට පුළුවන් සලකා බලන්න තමන්ගේ ආසනය අරගෙන ඇවිල්ලි වෙරලා රටේ හරි පැත්තකට උදව් කරන්න පුළුවන් නම් රට බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට සිද්ධ කරන්න යම්කිසි සේවාවක් කරන්න පුළුවන් කියලා දැනන ඕනම කෙනෙක් එක්ක කතා කරන්න සූදානම්. හැබැයි NPP එකට සම්බන්ධව වැඩ කරනවා නම් ඒකට තියෙන අර ප්‍රතිපත්ති මාලාවයි ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ මේ ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති වලට අනුගත වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා රංජන රාමනායකගේ මේ කතන්දරේ අපිට පේන්නේ හොඳ ප්‍රවණතාවයක් ගම්පා දිස්ත්‍රික්කෙන් හොඳ තැනකට එන්න පුළුවන් රංජන රාමනායකට මේ ඡන්ද ඉල්ලීමත් සමග. ඒක එතකොට මං හිතන්නේ මම හිතනවා හැබැයි කිසිම තැනක කියවිලා නැහැ මේ රංජන රාමනායකගේ ප්‍රජාහිතිය කොයි විදියටද ඒකට කොහොමද නීතියෙන් මේවා ලැබුණේ කියලා අපි දන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ඒ පැත්තෙන් ජනාධිපති පැත්තෙන් ඒකට මොකක් හරි සහනයක් ලබා දුන්නද කියලා අපි දන්නේ නැහැ. නමුත් පිළි අරගෙන තිනවා පක්ෂයක් විදියට පිළි අරගෙන තිනවා රංජන රාමනායකව පිළි අරගෙන තිනවා මැතිවරණ කොමිෂන් සභාව. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව රංජන රාමනායකට ඡන්දයක් දීලා මිනිසුන්ට පුළුවන් රංජන රාමනායක පාර්ලිමේන්තුවට එවන්න. ඒ කිසිම ගැටලුවක් අපි දකින්නේ නැහැ. මේ වෙනස් වීම බලාපොරොත්තු වෙමින් ඉන්න අපිට රංජන රාමනායකගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව අපිට කිසි ගැටලුවක් නැහැ. එතකොට අපි විශ්වාස කරනවා මෙච්චර කාලයක් රංජන රාමනායක කරගෙන ගිය මේ වැඩපිළිවෙල වෙනස් වෙලා ආපහු අර හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ 360ක අනිත් පැත්තක් හැරිලි වෙලා මිනිස්සුන්ට පස්සපැත්ත පෙන්වන කතාවක් රංජන රාමනායක නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රංජන රාමනායක පෞද්ගලික කතා අපිට වැඩක් නැහැ. රංජන රාමනායක පෞද්ගලික ජීවිතේ මොනවද කරන්නේ ඒක අපිට වැඩක් නැහැ. අපි කියන්නේ දේශපාලන අතින් මේ මිනිස්සු දේශපාලනේ අවභාවිතානු කරනවා නම් රටේ සල්ලි අවභාවිතානු කරනවා නම් මේ මිනිස්සු අම්බ කරලා මේ මිනිස්සු ඌණ ආතල්යක් ගත අපිට වැඩක් නැහැ. එහෙම මේ කුවක මිනිස්සු జాතියක් වෙන්න ඕනේ නැහැ. මේ මිනිසුන්ගේ කැමැත්ත මේ මිනිසුන්ට කරන්න පුළුවන්. හැබැයි අර ක්වොලිටි එකක් තියෙන්න එපා. ආදර්ශමත් ගතියක් තියෙන්න එපා. එතකොට අන්න ඒකෙදි ඉහි ලකුණු ප්‍රමාණය හදාගත්තොත් රංජන රාමනායකට හොඳ කීර්තිමත් දේශපාලකයෙක් වෙන්න පුළුවන්. දැනටත් මම විශ්වාස කරනවා රංජන රාමනායක ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ රංජන රාමනායක කියන කෙනා අර මුලින් හිටපු රංජන රාමනායකට වඩා මැචුව වෙච්ච දේශපාලන අතින් කොහොමද මේ මිනිසුත් එක්ක ගනුදෙනුව කරගෙන යන්න ඕනේ කියන එක ගැන ලොකුවට හිතන කෙනෙක් විදියට පත් වෙලා තිනවා. අර තමන්ගේ තියෙන දුර්වලකම් මග අරවගෙන. ඉතින් අපි බලමු රංජන රාමනායකට මොන විදියට ජනතා ප්‍රතිචාරයක් තියෙද කියලා ගම්පා දිස්ත්‍රික්කේ. අර තිබ්බ ප්‍රතිචාරය මම හිතනවා ඒක ඒ විදියටම තියෙයි. ඒකෙන් එහෙට මෙහෙට හෙලවිච්ච ප්‍රමාණය NPP එකට වැටිච්ච ප්‍රමාණය නොගැලවි නමුත් අනිත් පැත්තවලින් ගැලවිලා රංජන රාමනායක වෙනුවෙන් පෙනී සිටී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි බලමු මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියපු රංජන රාමනායක කොහෙන් නතර වෙයිද කියලා මේ පාර්ලිමේන්තුවේ.